අයිබුවන් ඔබට ජයග්‍රහණය සතුට පෙරුණු සුබ දවසක්. අද නොවැම්බර් මාසේ 22 වෙනිදා ඔබට දවසේ වැඩ කටයුතු සියල්ල සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන්නේ කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරදී තවත් කෙනෙකුට සාර්ථක වෙන්න, තවත් කෙනෙකුට පුංචි හරි අස්වැසිල්ලක් වෙන්න අද දවසේ කොතනක හරි වෙලාවක් වෙන් කරන්න කියලා අපි ඔබට මතක් කරන්නේ. තවත් කෙනෙකුට සාර්ථක වෙන්න, සිනහවක් මුවඟට ගේන්න, තවත් කෙනෙකුගේ අභියෝග ජයග්‍රහණ ළඟා කරගන්න ඔබට පුළුවන් නම් පොඩි අස්වැසිල්ලක් වෙන්න ඔබටත් සාර්ථකව දවස ගත කරන්න පුළුවන් වේවි. ඒත් එක්කම අපි ඔබට මතක් කරනවා, කිසිදු දෙයකින් ඔබට බාධාවන් පීඩාවන් ඇති නොවන්නට ඔබේ පරිසරය නිර්මාණය වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ඔබට අපි මතක් කිරීමක් කරනවා, අනිත් අයත් එක්ක සුහදව කනුදෙනු කරන්න, සුහදව කතා බහ කරන්න, තවත් කෙනෙකුට ඔබට කරන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න ඔබට සාර්ථකව සතුටින් දවස ගත කරන්න පුළුවන් වේවි. අපි කතා මිනිස්ත්‍ර කතා බහ අද වෙන් කළා දරුවන් සහ අධ්‍යාපනය ගැන කතා කරන්න. එතකොට ඔන්න මේ කාලෙදී ඔය අපේ රටේ නොයෙකුත් ක්ෂේත්‍ර ගැන වැඩිපුර වැඩි වශයෙන් කතා කරන කාලයක් නෙයිත් නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුන් දීම සිද්ධ වුණා. ඉතින් පරිපාලන ක්ෂේත්‍රය ගත්තහම එහෙම වෙනස්කම් කිහිපයක් සිද්ධ වෙන අතරෙදී හැමෝම බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ, අපේ රටේ ඔය ආර්ථිකය, මේ හැම එකක්ම, සමාජ සංස්කෘතික දේශපාලන හැම වටපිටාවක්ම ඉදිරියේදී මේ පීඩාවක් නොවන්නට මිනිසුන්ට සාමාන්‍ය තත්ත්වයකට පත්වෙයි, මිනිසුන්ට සහයෝගය දෙන, මිනිසුන්ට සාමකාමී පාරිසරික තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන් ඒ වටපිටාව හැදේ කියලා. ඉතින් ඒ නිසා අපි අධ්‍යාපනය ගැන ටිකක් කතා කරන්න අද කතා මිනිස්සු වෙලාව වෙන් කරන්න හිතුවා. හැබැයි අධ්‍යාපනය කොහොමද දරුවන්ට පීඩාවක් නොවන්නට දිය යුත්තේ කියන කාරණාවයි අද කතා මිනිස්සුෙන් අපි කතා බහ කරන්න තෝරා බේරා ගත්තේ. අපි ආරාධනා කළා මේ හා සම්බන්ධව දරුවන් සමග අධ්‍යාපන ක්ෂේත්‍රයේ වසර ගණනාවක් දරුවන්ගේ අත්දැකීම්, දරුවන්ට දිය යුතු හොඳම දේ තෝරා බේරාගෙන දරුවන් සමග ගනුදෙනු කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියකට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මියට අපි ආරාධනා කළා. අයිබවන් සුබදාසන්. අපි අධ්‍යාපනය සහ දරුවන් ගැන කතා කරන්නේ අද වෙලාව වෙන් කරගත්තේ මේ වගේ කාලෙක. ඒ කියන්නේ අධ්‍යාපනයත් දරුවන්ට පීඩාවක් නොවන්නට අධ්‍යාපනය දෙන්න ඕනි කියන කතාව තමයි අපි කතා කරන්න වෙන් කරගත්තේ. ඇයි මේ වගේ කතාවක් කතා කරන්න ඕනි, වටිනකම මොකද්ද කියලා මුලින් කියලා ඉමු. ඔව් සඳමාලි, ඇත්තටම ඕනම රටක මානව සම්පත තමයි දරුවෝ. එතකොට මේ මානව සම්පත විශේෂයෙන් වැදගත් වෙන්නේ අනාගතය තීරණය වෙන්නේ ඒගොල්ලෝ මතින්. ඉතින් ඒක නිසා මේ මානව සම්පත සංවර්ධනය කර ගැනීම තමයි සෑම රටකම ප්‍රධාන උත්සාහය. ඉතින් ඒ වගේ අපේ රටත් ගත වෙච්ච ඉතිහාසයේ තුලම අධ්‍යාපනය උදෙසා විශාල විදිහේ මුදලක් රටේ ජාතික ධනයෙන් වැය කළා. දැඩි උත්සාහක දෙනවා අධ්‍යාපනය කියන එක ඉතාමත්ම ඉහළ මට්ටමකට ලබල දීලා මානව සම්පත ප්‍රශස්ත මට්ටමකට ගේන්න. නමුත් අපේ අධ්‍යාපනයේ 100%ක් සාර්ථකයි කියන්න බෑ. ඒක නිසා ඇයි එහෙම වෙලා තියෙන්නේ, මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නය කියන එක ගැන අවබෝධ කර ගැනීම තමයි මම හිතන්නේ අපි මෙතනදී කළ යුතු වැදගත්ම සාකච්ඡාව, මේ සාකච්ඡාවේ ප්‍රතිඵලය විය යුතු වෙන්නේ. හොඳයි, දරුවන්ට අධ්‍යාපනයේ පීඩාවක් නොවන්නට කොහොමද දෙන්න ඕන? මේක තමයි ගොඩාක්ම දැන් ඇත්තටම මේ වර්තමාන දෙමව්පියෝ කිහිප දෙනෙක් එක කතා කරලා බැලුවොත්, මේ අලුත් පරම්පරාවේ දෙමව්පියෝ කිහිප දෙනෙක් එක කතා කරලා බැලුවොත්, තමන්ගේ දරුවට අධ්‍යාපනය දෙන්න ඕනේ ක්‍රමවේදය, රටාව, විදිහ කොහොමද කියන එක තෝරා බේරාගත නොහැකි දෙමව්පිය පිරිසක්. මගේ පරම්පරාව ගත්තාම සෑහෙන පිරිසක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දෙමව්පියන්ට තාමත් තෝරා බේරා ගන්න බැරි එක තැනක අසරණ වෙලා ඉන්නවා. අපි දෙන්න ඕනේ ජාත්‍යන්තර වෙනත් රටවල් වල අධ්‍යාපනයේද, අපේ රටේ මේ යන සාමාන්‍ය අධ්‍යාපන රටාවද, එහෙම නැත්නම් සමාජ සංස්කෘතික මේ හැම දෙයක් එක්කම දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕනිද? අධ්‍යාපනය කියන කාරණාව හරියට පැහැදිලිව තේරුම් ගන්න බැරි පරම්පරාවක්, දෙමව්පිය පරම්පරාවක් අපිට මේ කාලෙදි මුණ ගැහෙනවා. ඒක පොඩ්ඩක් පැහැදිලි කළොත් ඔබතුමා. ඔව්, ඒකට හේතුව සඳමාලි අධ්‍යාපනය අද ලංකාවේ අධ්‍යාපන ගැන මම මූලික වශයෙන් මෙතනදි මගේ ඉලක්කගත කාරණාව වෙන්නේ මහ විශාල තරගයකට ඇද දාලා තියෙනවා. මේ තරගය විසින් තමයි මේ විදිහේ අනියම් භීතියක් සමාජය තුළ වගා කළ දරුවන් සම්බන්ධ දෙමව්පියන්ට තීරණ ගැනීමේදී දෙමව්පියෝ ලොකු ව්‍යාකූල තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ තරගය අධ්‍යාපනයේ
පාසල ඇතුළතදී අපිට තරගින් තොර පාසලක් නිර්මාණය කරන්න බෑ 100%ක්. නමුත් පුළුවන් තරම් පාසල තරංගය අවම කළ යුතු ස්ථානයක්. නමුත් අපේ අධ්‍යාපන රටාව අධ්‍යාපන ක්‍රමය තුළම තරංගය කියන එක මූලික සාධකයක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතන්නේ ඔය ව්‍යාකූලත්වය පිටුපසින් තියෙන ප්‍රධානම හේතුව ලෙස මම නම් දකින්නේ. හොඳයි, අපි තෝරා බේරාගෙන කොහොමද අපි හැමෝම තමන්ගේ දරුවාට හොඳම අධ්‍යාපන පරිසරයක් හදලා දෙන්න, හොඳම අධ්‍යාපනය ලබා දෙන්න, හොඳම පාසලකට දරුවව දාන්න, හොඳම ගුරුවරු හොයාගෙන යන්න, අපි හොඳම දේවල් ලෝකේ තියෙන මගේ දරුවට ගෙනත් දෙන්න හැම දෙමව්පියෙක්ම වෙහෙසෙනවා, මහන්සි වෙනවා. හැමෝගෙම අරමුණ සහ සැලසුමත් ඒ විදිහම තමයි. ඉතින් ඇත්තටම දරුවන්ට අපි මනා පරිපූර්ණ අධ්‍යාපනයක් යයි තෝරා බේරාගෙන දෙන්න ඕන මොන වගේ තත්ත්වයක්ද? ඒ වගේම මේ යන තරගකාරී රටාව දරුවාට පීඩාවක් නොවනට අපි කොහොමද අධ්‍යාපන දරුවාට දෙන්නේ? අද කතා මිනිස්ත්‍රි කතා බහ අපි මේ හා සම්බන්ධවයි. ඔබටත් පුළුවන් ඔබේ අදහස් යෝජනා අපිට කියන්න 011 700 2676. අපි කෙටි විරාමයකට යන්නයි සූදානම. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මිය සමගයි අද කතා මිනිස්ත්‍රි කතා බහ. අපි අද කතා මිනිස්ත්‍රි වෙලාව වෙන් කළා අධ්‍යාපනය සහ දරුවන් ගැන කතා කරන්න. මේක අධ්‍යාපනය සහ දරුවන් කියලා කිව්වහම 100 දෙනෙක් ගතතින් 100 දෙනෙකුට හිතෙන අදහස් සිතිවිලි 100ක් වෙන්න පුළුවන්. මොකද කෙනෙකුගෙන් කෙනෙකුට තමන්ගේ දරුවට දෙන්න ඕනේ අධ්‍යාපන රටාව මොකක්ද, අධ්‍යාපනය මොන වගේද කියන එකේ සිතුවිල්ල සහ අරමුණ වෙනස්. ඉතින් ඒ නිසා තමයි ගොඩාක් දෙමව්පියෝ අන්තර්ජාතික මට්ටමින් තමන්ගේ දරුවන්ට උගන්වන්න උත්සාහ කරනවා. තවත් දෙමව්පියෝ සාහිත්‍ය කලාවට තමන්ගේ දරුවව නැඹුරු කරන්න උත්සාහ කරනවා. තවත් දෙමව්පියෝ ගොඩක් වෙලාවට ඉංග්‍රීසි එක ගනුදෙනු කරමින් ඒ රටාවට වෙනත් රටවල් වල මේ රැකියාවන් සඳහා යොමු කරන්න බලාපොරොත්තු වෙන. තවත් දෙමව්පියෝ වෘත්ති අධ්‍යාපනයකට යොමු කරන්න බලාපොරොත්තු වෙන. මේ වගේ නොයෙකුත් තම තමන්ගේ බලාපොරොත්තු මුල් කොටගෙන දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට දෙන්න ඕනි අධ්‍යාපන රටාව තීරණය කරනවා. ඉතින් දරුවන්ට පීඩාවක් නොවන්නට අධ්‍යාපනය මොන වගේද? අපි දරුවන්ට අධ්‍යාපන ක්‍රමවේදය ලබා දෙන්න ඕනේ, අධ්‍යාපන පරිසරය අපි දරුවන්ට හදන්න ඕනේ. මේ කතා බහටයි අද කතා මිනිස්ත්‍රී වෙලාව අපි වෙන් කළේ. අපි ආරාධනා කළා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මියට. ඔබට පුළුවන් ඔබේ අදහස් ප්‍රශ්න ඉදිරිපත් කරන්න 011 700 2676. අපි දරුවන් සහ අධ්‍යාපනය ගැන කතා කරන්න වෙලාව වෙන් කරේ. අධ්‍යාපනයේ වටිනකම, ඒ කියන්නේ අධ්‍යාපනයේ අරමුණ මොකක්ද අපි දරුවන්ට දෙන, එතන පොඩ්ඩක් පැහැදිලි කරගෙන යමු. ඔව් සඳමාලි, අධ්‍යාපනයේ අරමුණ වෙන්න ඕනි දැනුම සංවර්ධනය වෙලා තියෙන්න ඕනි. ඒක අත්‍යවශ්‍යයි. රටක සංවර්ධනය උදෙසා මානව සම්පතේ දැනුම ඉතා වැදගත් සාධකයක්. ඒ ඇරුණහම ඉතාමත්ම වැදගත් දෙකක් තියෙන, එක තමයි ආකල්ප සංවර්ධනය සහ හැකියා සංවර්ධනය කියන එක. ඉතින් මේ තුන කේන්ද්‍රය කරගෙන තමයි අධ්‍යාපනයක් සංවර්ධනය වෙන්න ඕනේ. අධ්‍යාපන විදිහට කියන එඩියුකේෂන් ඩිවලොප්මන්ට් සිදු වෙන්න ඕනේ. අන්න ඔය තුන ප්‍රධාන කරගෙන. ඉතින් ලෝකයේ අනෙකුත් රටවල් වල හැම රටකටම තියෙනවා තමන්ට කියලා අරමුණක්. එතකොට දැන් උදාහරණයක් විදියට කියනවා නම් ෆින්ලන්තේ ගත්තාම ලෝකයේ හොඳම අධ්‍යාපනයේ තියෙන රටක් විදියට සලකනවා. දැන් මීට අවුරුදු 40කට එහා හරිම දුර්වල අධ්‍යාපනයක් තියෙච්ච රටක් ඒගොල්ලෝ ප්‍රතිසංස්කරණ ගෙනහල්ලා බොහොම ඉහළ මට්ටමකට ඒ රටේ අධ්‍යාපනය ගෙනාවා. එතකොට මේ අධ්‍යාපනයේ ඒගොල්ලන්ගේ මූලිකම දෙයක් තමයි පුද්ගලයාව නිර්මාණය කිරීම. එහෙමත් නැත්නම් පුද්ගලයාගේ අනන්‍යතාවය සහ පුද්ගලයාගේ පුද්ගල සංවර්ධනය කියන එක තමයි ඒගොල්ලන්ගේ අධ්‍යාපනය තුළ ඒගොල්ලෝ මූලිකව තේමාව බවට පත් කරගත්තේ. අවුරුදු 7ක් යනකම් දරුවෙක් පාසල් යන්නේ නැහැ. දැන් බොහොම ළමයට බොහොම පීඩාවකින් තොර අධ්‍යාපනයක් දෙන රාජ්‍යයක් විදිහට ෆින්ලන්තය ලෝකෙම හඳුනාගෙන තියෙනවා. අවුරුදු 7ක් ඒගොල්ලෝ හිතනවා දෙමාපියන්ගේ සෙවනේ දරුවා නිකන් ඔය සෙල්ලම් කරන ප්ලේ ග්‍රූප්ස් වල ඉන්න ඕන, දරුවාගේ පෞරුෂත්ව සංවර්ධනය වෙන්නේ ඒක ඇසුරු කරගෙන කියලා ඒගොල්ලෝ විශ්වාස කරනවා. අවුරුදු 7කින් පස්සේ පාසලට බාර දෙන දරුවා එතන ඉඳගෙන පුදුමාකාර විදිහට ළමයාව ළමයා ගොඩ නැගීම උදෙසා අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් ඒ පසුබිම තුළ ළමයාට හැදෙන්න නිදහස ලබා දෙනවා. දැන් ඒකට උදාහරණයක් විදිහට කියනවනම්
ද්විතික අධ්‍යාපනයේත් එක්ම ළමයින්ට හෝම්වර්ක් දෙන්නේ නැහැ. එහෙමත් නැත්නම් විභාග පවත්වන්නේ නැහැ. දැන් ඒක නිසා අර දරුවන් අතර හරිම එකිනෙකනා අතර බැඳීම, මිත්‍රකම, එතනින් ගැම්පසි චිත්තවේගී සහ ඒ භාවමය සම්බන්ධතාවයන් හරිම ලස්සනට වර්ධනය වෙන්න ඉඩ අරිනවා. දැන් අපේ රටේ ගත්තන් පස්සේ අපි මොන්ටිසෝරි එකේ ඉඳන්ම කල්පනා කරන්නේ කොහොමද ලොකු ඉස්කෝලකට ළමයා දාගන්නේ. ඇයි මේ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නෙට හේතුව තමයි ඒකට දෙමව්පියන්ට මුකුත් කියන්න බෑ අපිට. අසමාන අධ්‍යාපනික පසුබිමක් දරුවන් අතර නිර්මාණය වෙලා තියෙන. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නගරයේ ඉන්න ප්‍රධාන නගරවල, ඒ වගේම උපනගරවල ඉන්න දරුවන්ට තියෙන පහසුකම් අර ගැමි මට්ටමේ රූරල් කියන එක දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් එතකොට එකම කඩේන් විභාගය ලෙස පවට පත් කරගෙන තියෙනවා පහේශිෂ්‍යත්වය. මම හිතන්නේ ලෝකේ මේ තරම් කුඩා දරුවෙක්ට අවුරුදු 10ක් වගේ කුඩා දරුවෙකුට අධ්‍යාපනයේ බර පටවපු එකම රාජ්‍ය ලංකාවද කියලා මට හිතෙනවා. මම දැනුවත්ව මගේ හැදෑරීම් වලට අනුව මේ මට්ටමේ තරගකාරී විභාගයක් ලෝකේ කොතනකවත් තියලා නැහැ. ඉතින් මේක කොච්චර නම් කියනවා නම් මේක මේ 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 සඳහා දෙමව්පියන්ගේ වෙහෙස, මහන්සිය, දෙමව්පියන්ගේ අර ඒක ඉලක්ක කරගෙන දෙමව්පියන් කරන වැඩපිළිවෙල නිසාම මේක අම්මලගේ විභාගේ කියන තැනටම මේක පත් වෙලා තියෙනවා. ඉතින් ඒක මං හිතන්නේ එතනදී අපි අර දරුවාගේ ආකල්ප සංවර්ධනය සහ හැකියා සංවර්ධනය කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරනවා. ළමයාව කටපාඩමින් ළමයාව නිකන් රොබෝ කෙනෙක් වගේ මෙහෙවලා ඒ උත්තර පත්‍රයේ දෙන උත්තර පත්‍රයට උත්තර ලියන්න ළමයාව machine එකක් කරනවා. ඒක මම දකින විදිහට අධ්‍යාපන විද්‍යාඥයන් මට වඩා ලස්සනට මේකේ තියෙන අනතුරු හෙලි කරાવી මට දැනෙන විදිහට මේක හරිම මේ දරුවෙක්ට දිය යුතු නැති බරක් වගේම අධ්‍යාපනය තුල ඉහළ ශ්‍රේණිවල ළමෙක්ටවත් නොකළ යුතු දෙයක් මේ කරන්නේ. දැන් අද කාලේ කියන්නේ දැන් මේ කම්පියුටර්ස් භාවිතය නිසා, ඒ කියන්නේ පරිගණක භාවිතය සහ විශේෂයෙන්ම ඉන්ටර්නෙට් අන්තර්ජාලය නිසා අද කියන්නේ තොරතුරු කියන එක එකතු කරන එක, තොරතුරු ඔළුවේ ගබඩා කරන එක නෙමෙයි අධ්‍යාපනයක අරමුණ වෙන්නට ඕන. අර හැකියාවන් ළමයි ප්‍රශ්න වලට මූණ දුන්නා මේ ප්‍රශ්න සෝල් මේ කියන්නේ ප්‍රොබ්ලම් සෝල්විං කොහොමද කරන්නේ, ප්‍රශ්නයක් කොහොමද තමන් ගියාගන්නේ. දැන් අන්නේ ඒ විදිහට ඒ වගේම සමාජීය සහ චිත්තවේගී සංවර්ධනයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක තමයි අද අධ්‍යාපනයේ ලෝකෙ පුරාම අරමුණ වෙලා තියෙන්නේ. මොකද ඒකට හේතුව අර ඉස්සර කාලේ අපේ කාලේ අපිටත් ඉස්සර කාලේ පිරිවෙන අධ්‍යාපනය තිබ්බ කාලේදී කටපාඩම් කිරීමට මුල් තැනක් දුන්නා. ඒකට හේතුව ඒ කාලේ අන්තර්ජාල තිබුණේ නැහැ. එතකොට යමක් දෙයක් දැනගන්න බහුශෘතයක් බවට පත් වෙන්න නම් එයා දැනගන්න ඕනි ලෝකෙ තියෙන දේවල් පිළිබඳව එයාගේ මෙමරි එකේ තියෙන්න ඕන. එහෙම නැත්නම් මතකය තුල තියෙන්නට ඕන. ඒක නිසා පුළුවන් තරම් අර දත්ත කවන අධ්‍යාපනයක් තිබ්බේ. දැන් ඒක අපි ඇත්තම කියනවා නම් කම්පියුටරේට බාර දීලා තියෙනවා. එතකොට අද කම්පියුටර් ඔබට ඕනනම් ඔයම් කිසි තොරතුරක් දැනගන්න ලංකාවේ මහවැලි නදී දිග ඉඳන් නයිල් නදී දිග දක්වා ඕන විදිහක ගඟක දිග පළල ඕනම විදිහක කන්දක මේ පරිමාව ඕනම දෙයක් දැනගන්න පුළුවන් නම් ඒක ඉන්ටර්නෙට් එකට ගහපු ගමන් ඒකට උත්තරේ දෙනවා. ඉතින් එතකොට අද මේ දත්ත කැවීමේ අධ්‍යාපනයෙන් අපි සමු ගන්න තාමත් හිතලා නැහැ. ඉතින් ඒකට පුරුදු කරන්නේ පහේ ශිෂ්‍යත්වේ. දැන් කුරුල් අසවල් කුරුල්ලගේ පොට්ටේ පාට අහනවා. ඉතින් එතකොට ඒක දැනගන්න, ඒක මතක තියාගන්න දරුවෙක්ට කොච්චර වද දෙනවද අපි, නේද? එතකොට එක කුරුල්ලෙක් ගැන ප්‍රශ්නයක් අහන්න කුරුල්ලෝ 10 ගණක් ගැන උගන්වනවා, නේද? ඒක ඉන්ටර්නෙට් එකේ ගැහුවා නම් කුරුල්ලගේ නම දන්නවා නම් ඒක දෙනවා ඉන්ටර්නෙට් එක. ඉතින් ඒ විදිහට ඒ කියන්නේ මේ වැඩක් නැති දෙයකට දඟලනවා ළමයා. ඉතින් මේක දරුවට බොහොම පීඩාවක්, දෙමව්පියන්ට පීඩාවක්, අධ්‍යාපනයට එකතු කරන කිසිම අවසානයේදී ප්‍රතිඵලයක් නැහැ. එතකොට මානව සම්පත සංවර්ධනය වෙන්නේ මේ මොකද්ද මේකේ අරමුණ? ඉතා කුණා අරමුණක්.
හොඳ පාසලක් ලබා ගැනීම. හොඳ පාසලක් අපිට හැමෝටම දෙන්න පුළුවන් වුණා නම් අර බටහිර රටවල් වල වගේ නිකන් වචනෙට ළඟම පාසල හොඳම පාසල කියලා වැඩක් නැහැ. ළඟම පාසල තුල සියලු පාසුකම් තියෙන්න ඕන. එතකොට මේ මං හිතන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නයක් උද්ගත වෙනවා කියලා. කියන්නේ ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් සකස් කරගන්න උත්සාහ කරනවා මිසක් එහෙම නැතුව අධ්‍යාපනයේ සංවර්ධනයක් ගැන අපිට හිතන්න අමාරුයි. ඒ කියන්නේ මූලික දේවල් අපි හදා ගන්න ඕනේ. ඒ මූලික දේවල් හදා ගන්න නැතුව අධ්‍යාපනයක් ඉහළ මට්ටමකට ෆින්ලන්තයේ අධ්‍යාපනය, කැනඩාවේ අධ්‍යාපනය, ඒ වගේම ලෝකයේ තියෙන මේ හොඳ රටවල් ලෙස සලකන සිංගප්පූරුවේ අධ්‍යාපනය, එතනින් ගියන් දකුණු කොරියානු අධ්‍යාපනය වගේ අධ්‍යාපනයක් අපේ රටවල් වල නිර්මාණය කරගන්න බෑ. හොඳයි, අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ එහෙම අධ්‍යාපන ක්ෂේත්‍රයේ උසස් යයි අපිට ලබා ගන්න පුළුවන්ද? අපේ රටේ දරුවන්ට උසස් අධ්‍යාපනයක්, ඒ කියන්නේ උසස් අධ්‍යාපනය කියලා කිව්වහම උසස් පෙළ කියන එක නෙවෙයි, විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන එක නෙවෙයි, එතනින් එහාට ලෝකයේ දිනන්න පුළුවන් විදිහේ, ලෝකයේ වෙනත් රටවල් එක්ක සමගාමීව බැලුවහම අපේ දරුවන්ට සමාන අධ්‍යාපනික රටාවක් අර කියන විදිහේ ගමේ දරුවාට එකක්, නගරයේ දරුවාට තව එකක්, ඒ විදිහ නැතිව සාමාන්‍ය විදිහට සමාන අධ්‍යාපනික රටාවක් ලබා ගන්න පුළුවන් නම් දරුවෙකුට ඒ අවස්ථාවන් නිර්මාණය කිරීම වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන්? අපේ වගකීම මොන වගේද? අපි මෙතනින් එහාට කතා කරමු. තවදුරටත් මේ දවස්වලත් වැඩිපුර කතා කරනවානේ මේ වෘත්තියකට හුරු කිරීම උදෙසා වෘත්තීය අධ්‍යාපනය ලබා දීම ගැන දරුවන්ට. ඇත්තටම අර මෙතුමිය සඳහන් කරනවා වගේ දරුවාට ප්‍රායෝගික ජීවිතයේදී අත්විඳින්නට වැදගත් වන වටින කියන දේවල්ද පාසල් අධ්‍යාපනය තුළ අප ලබා දෙන්නේ කියන තැනත් තර්කානුකූල ලොකු විග්‍රහයක් තියෙනවා. ඉතින් අපි මෙතනින් එහාට කතා කරමු පීඩාවක් නොවන්නට දරුවාට කොහොමද අධ්‍යාපනය ලබා දෙන්නේ කියන දේ. මේ කතා මිනිස්ත්‍ර කතා බහ ආද වෙන් කළා. අධ්‍යාපනය දරුවන්ට පීඩාවක් නොවන්නට අපි කොහොමද දරුවන්ට අධ්‍යාපනය සමීප කරන්නේ? අධ්‍යාපන දිය යුත්තේ මොන වගේ මොන විදිහටද? දෙමාපියන් විදිහට, එතකොට රජයක් විදිහට, එතකොට අධ්‍යාපන ආයතන විදිහට කොහොමද දරුවාට අධ්‍යාපනය සමීප කළ යුත්තේ? පීඩාවක් නොවේද අධ්‍යාපනය හදාරන්න? අපි මේ කතා බහට ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිලක මහත්මියට. ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට කියන්න, ප්‍රශ්න අපිට කියන්න 011176276 011176276. දැන් ගොඩක් වෙලාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමියනි කතා කරනවානේ අපේ රටේ අධ්‍යාපනය ගැන. අපේ රටේ අධ්‍යාපනය මේ සමහර වෙලාවල් වලට පාසල් අධ්‍යාපනය තුළ උගන්වන දේවල් එළියට සමාජයට ගියාට පස්සේ වෘත්තියක් කරන්න පටන් ගත්තට පස්සේ ගොඩක් වෙලාවට අතපත ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ අයට ඒකේ කිසි ප්‍රයෝජනයක් මේ නැහැ. අපරාධ කාල වේලාවක් තමයි අර දරුවන්ට උගන්ලා තියෙන්නේ. මේකේ විෂයමාලාවන් වෙනස් වෙන්න ඕනේ, නොයෙකුත් කතන්දර තියෙනවා. එතකොට ලෝකයේ වෙන රටවල් වල කොහොමද දැන් ඔය හොඳයි කියන අධ්‍යාපන රටාවක් තියෙන ලෝකයේ රටවල් වල අධ්‍යාපනය අරමුණු කරලා තියෙන, ඉලක්ක කරලා තියෙන මොන වගේ තැන්වලටද? ඔය සඳවාලි තා වැදගත් ප්‍රශ්නයක්. ඔය mismatch of curriculum with labor market demands කියන කතන්දරේ තමයි උත්තරදි තියෙන්නේ. කියන්නේ අපේ අධ්‍යාපනය නූතන වෙළඳපළට ගැළපෙන්නේ නැති කමක් තියෙනවා කියන කතාව. මේ කතන්දරේ දෙපැත්තක් තියෙනවා. දැන් ඕක උතන්ට එන්නේ ඉස්සෙල්ලා මම පොඩ්ඩක් ලෝකයානිකුත් රටවල් වල තත්ත්වය ගත්තාන් පස්සේ මම කියන දැන් උදාහරණයක් ලෙස කැනඩාව, ලෝකෙ ඉතාම දියුණු රටක්. මේ කැනඩාව ගත්තාම ඒ කැනඩාවේ නැෂනල් එඩියුකේෂන් කියලා කරිකියුලම් එකක් නෑ. දැන් අපේ ආපෝස සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගවල් වලට ලියන්නේ, එතකොට මුළු ලංකාවේම ඉන්න ශිෂ්‍යෝ එකම විභාගයට ලියන්නේ. ඒක ඒ රටවල් වල සිද්ධ වෙන්නේ ඒ ප්‍රාන්ත රාජ්‍යයන්ට බාර දීලා තියෙනවා විභාග කරන්න. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් විශ්වවිද්‍යාල මේ හුදෙක් පාසල් අධ්‍යාපනය විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය පවා මේ ප්‍රාන්තවල ප්‍රාන්ත කේන්ද්‍රීය කරගෙන තමයි හදලා තියෙන්නේ. ඒකට හේතුව එක එක ප්‍රාන්තවල් වල තියෙන සම්පත් වෙනස්. දැන් උදාහරණයක් විදිහට කියනවනේ කැනඩාව ඇල්බර්ටා කියන ප්‍රාන්තය ගත්තන් පස්සේ විශාල විදිහේ තෙල් ආකර තියෙන ප්‍රාන්තයක්. ඒ ඇල්බර්ටා විශ්වවිද්‍යාලය ගත්තාම, ඒ ඇල්බර්ටා වල තියෙන සියලු විශ්වවිද්‍යාල ගත්තාම අර ඒ තෙල් ආකර කර්මාන්තය පතල් කර්මාන්තයට අදාළ මේ වෘත්තීය සුදුසුකම් ලබන්නේ ඒ ඉංජිනේරුවරු බිහි කරන්න, ඒ තාක්ෂණික ශිල්පීන් බිහි කරන්න,
විශ්වවිද්‍යාල පාඨමාලා නිර්මාණය කරලා තියෙනවා. දැන් අපේ රටේ දැන් මැණික් කර්මාන්තය කරන පැත්තනේ සබරගමු පැත්තේ. දැන් සබරගමුවේ ඉන්න ළමයිවත් මැණික් ගැන දන්නේ නැහැනේ. පාසල් අධ්‍යාපනයක් ලබන ළමයෙක්ට මැණික් ගැන අවබෝධයක් නැහැ. මැණික් ගැන දැනගන්නේ ඒ ළමයාට හිතුණොතින් පාසලෙන් පාසල් අධ්‍යාපනය හමාර වෙලා මම දැන් මැණික් කර්මාන්තයට අත ගහන්න ඕනි කියලා එයා අත්දැකීමෙන් එයා වැටි වැටි වැරදි වැරදි එයා කරගෙන ඉගෙන ගන්නවා මිසක් ඒක හරියට විද්‍යානුකූල අධ්‍යාපනයක් ලබා දෙන ක්‍රමවේදයක් පාසල් මට්ටමේදි නෑ. ඉතින් එන්නේ මේ විදිහට ඒ තමන්ගේ ප්‍රදේශයේ තියෙන සම්පත් මොකද්ද? ඒ සම්පත් සංවර්ධනය. එතෙන්දී කාරණා දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි එතකොට ඒ එම ස්වභාවික සම්පත් වලට මානව සම්පතකුත් එකතු කරනවා. එතකොට ඒක විශාල විදිහේ රටේ සංවර්ධනයට හේතු වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ රැකියා සොයාගෙන අනිකුත් ප්‍රාන්තවල වලට ඇවිදින එක නවතිනවා. දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ සියලුම දෙනා නගර කරා සංක්‍රමණය වෙනවා. ගම් පිස් වෙනවා. එතකොට වෙන්නේ විශාල භූගෝලීය වශයෙන් මේ ඒ වගේම ජනගහනයේ බෙදීම අතින් ගත්තන් පස්සෙත් අපේ තුල අපි ළඟ තියෙන අසමබරතාවයක්. දැන් එහෙම ප්‍රශ්න නැහැ. මේ ප්‍රදේශයට අදාළ සම්පත් සංවර්ධනය කරන රැකියා නිර්මාණය කරන ක්‍රමවේද තියෙනවා. ඒතර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර මේ පාසල් පාඨමාලාවන් කොහොමද මේ අධ්‍යාපනය කියන්නේ මේ ලේබර් මාකට් එකට ගැලපෙන කතන්දරය ගත්තොත් උතන දෙපැත්තක් තියෙනවා. පාසල් අධ්‍යාපනයේ පැහැදිලිම පාසල් සහ විශේෂයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ලේබර් මාකට් එකට ගලපන්න ඕන. එතකොට ඒක අවුරුදු 5කට සැරයක් අපේ සියලු විශ්වවිද්‍යාල එකිනෙක පීඩ තමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිද්ධ කරනවා. එතකොට හැබැයි එකක් තියෙනවා. උදෙක් මේක මේ අධ්‍යාපන බලධාරීන්ට පමණක් මේ වගකීම පවරලා කවදාකවත් මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට රාජ්‍ය ප්‍රතිපත්තියත් ඒකට ගැළපෙන්න ඕන. එතකොට රජයට බැරි නම් මේ බිහිකරන උපාධිධාරීන්ව අපි ඇබ්සෝබ් කරනවා කියන්නේ උරා ගන්න. අන්න එතනදී තියෙන්නේ ඇත්තටම කියනවා පාඨමාලාවේ ප්‍රශ්නයක් නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රශ්නය. රාජ්‍ය ප්‍රතිපත්තිය සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියන එක ඒ වගේම පාසල් අධ්‍යාපනය කියන එක එකට යන්න ඕන ගමන. මේක එකින් එක හුදෙකලා වෙලා අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ආයතන හුදෙකලා වෙලා වැඩ කරන්නේ අර සම්බන්ධීකරණේ නැහැ. එක ප්‍රතිපත්තියකට ගමන් කරන්නේ නැහැ. ඒක නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? ලෝකයේ තියෙන මොනවාද ට්‍රෙන්ඩ්ස් ටියා බලලා තමයි අපි විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිර්මාණය කරන්නේ. ඒ ට්‍රෙන්ඩ්ස් ඒ තියෙන නැඹුරුව සමහර විට ඒක රටට ගැලපෙන්නේ නැහැ. ඉතින් එතකොට රටට ඕනේ මොකක්ද කියන එක රටෙන් එන්න ඕන, ඒක රාජ්‍ය මට්ටමින් එන්න ඕන, විශ්වවිද්‍යාලවලට මෙන්න මේවා උදෙසා පාඨමාලා නිර්මාණය කරන්න. එතකොට ඒක අපිට කරන්න පුළුවන්. ඉතින් රජයා තමන්ගේ ප්‍රතිපත්ති හංගගෙන ඉඳලා හරියන්නේ නැහැ. අධ්‍යාපන බලධාරීන් එක්කලා මේක සහයෝගී ගමනක් යන්නේ. මෙන්න මේ මිස්මැච් එක තමයි තියෙන්නේ. හොඳයි. ඒ වෙනුවෙන් තමයි අපි හැමෝගෙමත් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ අපේ දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලබන්න, ඒ වගේම ජාත්‍යන්තර මට්ටමේ ඉදිරි අනාගතයේ සැලසුම් තියෙනවා නම් දරුවෙකුට ඒ මට්ටමට යන විදිහේ අධ්‍යාපන ක්‍රමවේදයක් අධ්‍යාපන රටාවක් අපේ දරුවන්ට ලබා දෙන්න තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ රටේ පාසල් ක්ෂේත්‍රය ගත්තාම, පාසල් අධ්‍යාපනය ගත්තාම අර ඔබතුමී එකතැනක කියනවානේ නගරබද පාසල් වලට තියෙන දේවල් ගමේ පාසල් වල ළමයින්ට නැහැ. දැන් ඒ තියෙන අසමතුලිතතාවය අසමබරතාවය නිසා තමයි මේ තරඟකාරී විභාග පටන් අරන් තියෙන්නේ. එතකොට ඒවැය තියෙන මූලික අරමුණ වෙන්නේ හොඳ පාසලක් දරුවාට හොයාගන්න. හොඳ පාසලක් කියන එක ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. හොඳ පාසලක තියෙන්න ඕනි ලක්ෂණයක් තමයි පළවෙනිම දේ පාසලේ නියෝජිතයා තමයි ගුරුවරයායි දරුවෝයි. එතකොට දරුවාට ඉගෙන ගන්න පුළුවන් ඉගෙනුම් පරිසරය නිර්මාණය කළ හැකි ගුරු මණ්ඩලයක් ඉන්නවා. එතකොට ඒ ගුරු මණ්ඩලය ඒ සඳහා පුහුණුව ලැබපු ඒ වගේම යා සම්පූර්ණයෙන්ම ඒ සඳහා ශක්්‍යතාවයේ තියෙන අධ්‍යාපන සුදුසුකම් සපුරාලපු ගුරු මණ්ඩලයක්. දැන් මම මෙතනදී මට ගොඩාක් වෙලාවට ඒ වෙලාවේදී මට මතක් වෙච්ච ප්‍රධානම දේ තමයි දැන් ගම්වල ගණිත උගන්වන ගුරුවරු නැහැ. විද්‍යාව උගන්වන ගුරුවරු නැහැ. ඉංග්‍රීසි උගන්වන ගුරුවරු නැහැ. ඒතකොට ප්‍රධානම
පාසල් අධ්‍යාපනයේ ප්‍රධානම විෂයන් තුනක් ඕක. දරුවෙක්ගේ තර්ක ශක්තිය හදන, දරුවෙක්ගේ අර ක්‍රියේටිවිටි එක හරින, ඒ වගේම දරුවෙක්ගේ සංනිවේදන කුසලතාවය නිර්මාණය කරන. එතකොට මේ මේ වගේ ප්‍රධාන විෂයන් වලට ගුරු හිඟයක් තියෙනවා කියන එක හොඳ පාසලක ලක්ෂණයක් නෙවෙයි. ඉතින් මම මේ කතා කරන්නේ අර දුෂ්කර පාසල් කියන අය මතක් කරලා. ඒ වගේම පාසලක තියෙන්න ඕන මූලික පහසුකම් තියෙන්න ඕන. පාසලක මූලික පහසුකම් කියන්නේ පන්ති කාමරයයි ඩෙස්ක් බංකු ටිකයි නෙවෙයි. අද පාසල කියන එක ඊට වඩා වෙනස් එකක්. අද ලෝකේ ගත්තාම ස්මාර්ට් ක්ලාස් රූම් එකක් නිර්මාණය වෙලා තියෙන්නේ. තාක්ෂණය අද තාමත් වේගයෙන් අපිව හසුරුවන තත්යකටපත් වෙලා. එතකොට හැම දෙමව්පියෙක්ම ආසයි තමන්ගේ දරුවා තාක්ෂණය පරිහරණය කරනවා දකින්න. එතනින් ගියන් පස්සේ හොඳ සංගීත කාමරයක්, ඒ සංගීත කාමරයට උනන සියලුම පහසුකම් සහිත සංගීත භාණ්ඩ, ක්‍රීඩාගාර සහිත, එතනින් ගියන් පස්සේ පුළුවන් නම් මේ පිහිනුම් තටාක, අන්න ඒ වගේ දේවල් වලින් තමයි දරුවාගේ අර එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කියලා කියන්නේ දරුවාගේ පාසලේ ඉගෙන ගන්න පන්ති කාමරේ කරන ලිවීම හා කියවීමට එහා ගිය අධ්‍යාපනයක් දරුවට ලැබෙන්නේ. ඉතින් මේ දෙකම සම්පූර්ණ වෙච්ච ඉස්කෝලේ පාසලක් තමයි හැම දෙමව්පියකම සීනි වෙලා තියෙන්නේ. ඉතින් ඒක තියෙන්නේ බොහොම අඩු පාසල් සංඛ්‍යාවක ලංකාවේ. ඉතින් ඒක තමයි හොඳ පාසල කියන්නේ. පළවෙනි මූලිකම දේ තමයි ගුරු මණ්ඩලය, විශේෂයෙන්ම පුහුණුවක් ලැබපු, ඒ වගේම ළමා මනෝවිද්‍යාව ගැන අවබෝධයක් තියෙන, මේ අර පුහුණුවක් සහිත ගුරු මණ්ඩලයකින් යුක්ත මානව සම්පතක් පාසල ඇතුලේ තියෙන්නම ඕන. ඉතින් මේක තමයි හොඳ පාසල කියලා කියන්නේ. ඉතින් ඒ සඳහා යටිතල පහසුකම්, කම්ගොඩ නැගිලි පහසුකම්, අර ඉස්සෙල්ල මං කිව්වාගේ ක්‍රීඩාගාර, සංගීත කාමරේ වෙන්න පුළුවන්. එයාගේ සියලු හැකියාවන් මොකක්ද තියෙන්නේ, හැකියාව, ඒ හැකියාව අවදි කරවන්න අවශ්‍ය පහසුකම් පාසල ඇතුලේ තියෙන්නට ඕන. පීඩාවක් නොවන්නට දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේ වගකීම කොහොමද අපි ඉටු කරන්නේ? ඒ යුතුකම කාටද පැවරිලා තියෙන්නේ? මේ හා සම්බන්ධව කතා බහකටයි අද කතා මිනිස්ත්‍රි වේලාව අපි වෙන් කළේ. අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මියට. අපි විරාමයෙන් අනතුරුව සාකච්ඡාව ඉදිරි කොටසට යන්න සූදානම්. දිගටම අපි වහගෙන ඉන්න ඔබේ ප්‍රශ්න යොමු කරන්න කියලා අපි ඔබට ආරාධනා කරමු. දරුවන්ට අධ්‍යාපනය පීඩාවක් නොවන්නට අපි අපේ වගකීම යුතුකම ඉටු කරන්නේ කොහොමද? දරුවන්ට පීඩාකාරී නොවන අධ්‍යාපනයක් අපි කොහොමද හදාරන්න අවස්ථාව හදලා දෙන්නේ කියන කතාබහටයි අද වෙලාව වෙන් කළේ. අපි ආරාධනා කළා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මියට. අපි එතුමිය සමගින් තමයි කතා කරමින් ඉන්නේ. ඉතින් ඔබට පුළුවන් ඔබේ අදහස් යෝජනා ප්‍රශ්න ඉදිරිපත් කරන්න 011 700 26 76 හරි. අපි දැන් ගොඩක් වෙලාවට මේ වර්තමානයේදී අපි දකිනවා මහාචාර්යතුමියනි, ගොඩක් වෙලාවට අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනික රටාවකට දරුවෝ හුරු කරන දෙමාපියෝ මහන්සි වෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මොකද්ද යොමු කරන දාන මොන්ඩිසෝරිය, ඒ කියන්නේ පෙරපාසල මොකද්ද කියලා හොතින් ඉන්ටර්නැෂනල් එකකට දාන තමයි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒකත් එක්කම තමයි රජයේ පාසල්වල ඉමිදිලා කොහොම හරි දැන් නගරයේ තමයි ওই දේ ගොඩක්ම තියෙන්නේ. මේ අන්තර්ජාතික මට්ටමේ අධ්‍යාපනික රටාවක් තියෙන පාසල් හොයාගෙන යන දෙමව්පියෝ වැඩි, බහුතරයක් වැඩි. ඉතින් ඇත්තටම අපි අධ්‍යාපනය ලබා දෙන්න ඕනි පාසල මොකද්ද කියන එකද? එහෙම නැත්නම් උසස් කියන, ලොකු කියන, නගරයේ තියෙන හොඳ පාසලක් කියන එකද අපි හොයාගෙන යන්න ඕනේ? අධ්‍යාපනය ලබා දෙද්දී දරුවෙකුට මොන වගේ කාරණා ගැනද දරුවෙකුට අධ්‍යාපනය ලබා දෙද්දී අපි හිතන්න ඕන? ඔව්, දැන් මම ඉස්සෙල්ලම අන්තර්ජාතික පාසල් කියන කතන්දරෙත් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කැමතියි. දැන් එක මධ්‍යම පන්තියේ එක ට්‍රෙන්ඩ් එකක්, එක නැඹුරුවක් වෙලා තියෙනවා. ඉංග්‍රීසි අධ්‍යාපනයම දෙන්න දෙමව්පිය උත්සාහ කරනවා. පුළුවන් විදිහට තමන්ගේ පවුල ඇතුළේ ඉංග්‍රීසියෙන් කතා බහ කරනවා. ඒ වගේම ඉන්ටර්නැෂනල් මොන්ටිසෝරි එකකට දානවා. එතනින් ගියන් පස්සේ පාසල ගත්තහමත් පුළුවන් තරම් බලනවා ඉන්ටර්නැෂනල් ස්කූල් එකට දාන. එතනදී ඒ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට අද පෙළඹීම ගැන ඒක ගැන අපි සතුටු වෙන්න ඕන.
මොකද ඉහළ අධ්‍යාපනයේදී ඉංග්‍රීසි භාෂාව බොහොම විශාල විදිහට අධිපතිත්වයක් දරනවා. පොත්පත් තියෙන ඉංග්‍රීසි භාෂාවෙන්. එතන ගියා විශ්වවිද්‍යාලයට ආවම පස්සේ පාඨමාලා ගොඩක් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තියෙන්නේ. ඉතින් ඒක නිසා එතකොට අර මූලික පුහුණුව ඉංග්‍රීසිවල ඉංග්‍රීසි භාෂාවෙන් ලැබලා තියෙන දරුවෙකුට ගොඩක් දුර යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක ගැන මුකුත් කියන්න අපිට බෑ. ඒ දෙමව්පියන් දක්වන ඒ කැමැත්ත ගැන. හැබැයි ඒ වගේම මතක තියාගන්න සිංහල භාෂාවත් අමතක කරන්න එපා. ඒක මම හොඳම උදාහරණයක් කියන්න මේ ළඟදී මට මගේ පවුලට සම්බන්ධ හිතවතෙක් කතා කරලා කියනවා. මේ එක මුස්ලිම් දරුවෙක්. ඒ දරුවා ඉංග්‍රීසි මාධ්‍යයෙන් අන්තර්ජාතික පාසලකට ගිහිල්ලා ඉංග්‍රීසි හොඳට විභාග පාස් කරලා ඊට පස්සේ මෙයා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා විශ්වවිද්‍යාලයේ ගිහිල්ලත් මෙයා ඉංග්‍රීසි භාෂාව තමයි ප්‍රගුණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීෂ් ඩිග්‍රී එකක් අරන් තියෙන්නේ. හැබැයි මේ දරුවට සිංහල බෑ. සිංහලෙන් කොමියුනිකේට් කරගන්නම බෑ. මොකද අර ඇත්තටම පාසල් අධ්‍යාපනයේදී සිංහල අල්ලගන්නේ. එතකොට මේ ළමයාට සම්පූර්ණයෙන්ම ගෙදර පසුබිමත් ඉංග්‍රීසියෙන්, පාසලත් ඉංග්‍රීසියෙන්, විශ්වවිද්‍යාලයේදී ගිහිල්ලා ඉංග්‍රීසියෙන් තමයි උපාධිය අරගෙන තියෙන්නේ. මේ දරුවට සිංහලෙන් සිංහල බෑ. දැන් ඕක මුස්ලිම් දරුවන්ට විතරක් නෙවෙයි සිංහල බැරි සිංහල ළමයි නිර්මාණය වෙමින් පවතිනවා. එතකොට ඒ ළමයාව කරන රැකියා ස්ථානවල ස්ථානයෙන් ඒ ළමයා සම්පූර්ණයෙන්ම එයාට මේ රැකියාව කරගෙන යන්න බෑ කියලා තීරණය කළා. එයා එතනින් එයාව ටර්මිනේට් කළා. එයාව එතනින් එහාට දික් කළා නෑ. එක්තරා ස්ථානයකින් රැකියාව කරන. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට මෙයා දාන ඇප්ලිකේෂන් එකක් දාලා මගෙන් උදව් ඉල්ලුවා. ඉතින් මම කිව්වා විශ්වවිද්‍යාලයට එන්න ආචාර්යවරයෙක් වෙලා එන්න උදව් කරන්න බැරි රස්සාවක්. ඒක තමන්ගේම පර්ෆෝමන්ස් තමන්ගේ හැකියාව පෙන්නලා එතනදී ඉන්ටර්විව් බෝඩ් එක සතුටු කරලා ගන්න රැකියාවක් විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙක් වෙනවා කියන්නේ. ඇත්තටම කියනවා නම් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් වෙනවා කියන්නේ දීර්ඝකාලීන වැඩක්. ඉගෙන ගන්න කාලෙදිම අපි නෝට් කරගන්නවා ළමයි කවුද කියලා. ඒ කියන්නේ හදන්න පුළුවන් ළමයි කවුද. එළියට එනකොටම අපි කියනවා ඔයා එන්න මේ පෝස්ට් ග්‍රැජුවට් එකක් කරන්න කරලා ඉවර ඔයාට දුර ගොඩක් දුර ගෙනියන්න පුළුවන් ශිෂ්‍යයෙක්. එතකොට අපි කරන්නේ ඒ ළමයිව පෝස්ට් ග්‍රැජුවට් වලින් සන්නද්ධ කරනවා. පේපර්ස් දම්වනවා. එහෙම තමයි අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු බී කරගන්නේ. ඊට පස්සේ අපි කියනවා ඔයාට ඔන්න දැන් හරි කාලේ ඇප්ලිකේෂන් එක දාන්න කියලා. කාඩර්ස් ආහම කාඩර්ස් එන්නේ ලේසියෙන් එන්නේ නැහැ කාඩර් එකක්. මොකද විශ්වවිද්‍යාල සේවයේ අවුරුදු 40ක්නේ එක ගුරුවරයෙක් විශ්වවිද්‍යාල සේවයට බැඳුනම අවුරුදු 40ක් ඉස්සර රැකියාව කරනවා. අනිත් රස්සාවල් වගේ නෙමෙයි තියෙන් මේ විශ්‍රාම ගන්න නැහැ. ඉතින් ඒක නිසා දැන් ඒ දරුවා රැකියා කරන ස්ථානයේදී අසරණ වෙලා තියෙන ප්‍රධානම හේතුව තමයි සිංහල භාෂාව බැරිකම. ඒක නිසා මමට දෙන්න තියෙන අවවාදයක් තමයි ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරගන්න ඉතාම අත්‍යවශ්‍යයි ඉහළ අධ්‍යාපනයට. හැබැයි සිංහල මරාගෙන එක කරන්න එපා. සිංහල භාෂාව කියන එක තමන්ගේ රටේ මව් භාෂාව නිවරදිව භාවිත කිරීමේ හැකියාව ලෝකේ ඕනම රටක පිළිගන්නා වූ දෙයක්. ඉතින් ඒක නිසා ඒක අත්‍යවශ්‍යම වැදගත් කියන එකත් අමතක කරන්න එපා. ඊළඟට අධ්‍යාපනය ගත්තාන් පස්සේ දැන් ඔබ අහපු ප්‍රශ්නේ තමයි මේ අධ්‍යාපනය දෙනකොට මොකක්ද මේකේ තියෙන මේකේ ප්‍රමිතිය මොකක්ද කියන එක. එතකොට එකක් භාෂාව කියන්නේ එකක් විතරයි. භාෂා හැකියාව කියන්නේ එකක් විතරයි. එතකොට ඒ ළමයාගේ පෞරුෂය සංවර්ධනය වෙන ආකාරයටත් ඒ ළමයාට ඒ විෂය බාහිර ක්‍රියාකාරකම් ඒ දරුවට ලැබෙන්න ඕන. එහෙම නැති වුණාම වෙන්නේ පොත විතරක් දන්න දරුවෙක් බිහි වෙනවා. ඒ දරුවාට සමාජයත් එක්ක ගනුදෙනු කරන්න බෑ. ටීම් වර්ක් නෑ. දැන් අද කාලේ පන්ති කාමරය ඇතුලේදීම පිට රටවල් වල නම් ওই ටීම් බේස්ඩ් এডুকেෂන් කියන එක උගන්වනවා. ඒ කියන්නේ දැන් සිංගප්පූරුව ගත්තොතින් සිංගප්පූරුවේදී ශිෂ්‍යන්ගේ තාක්ෂණික මෙවලම් පාවිතා කරන්න දෙන්නේ කණ්ඩායම් වශයෙන්. අර ඒකෙන් දැන් අපි මොකද සමාජයට ගියාට පස්සේ
කණ්ඩායම් තුලනේ අපි වැඩ කරන්න ඕනි. ඒගොල්ලොත් එක්ක එකට සහයෝගයෙන් අන්තර්ක්‍රියා කරන්න බැරි නම් එතකොට මොකද්ද වෙන්නේ? ඒ වැඩේ කඩකප්පල්කාරී වෙනවා. විශේෂයෙන්ම ඕක පෞද්ගලික අංශයේ විශාල වශයෙන් බලනවා. මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුළුවන්ද? එකට ඉන්න තමන්ගේ වැඩ සගයත් එක්ක වැඩ කරන්න පුළුවන්ද? මේවා තමයි පාසල ඇතුළේදී ළමයා තුළ ප්‍රගුණ කරන්න ඕන දෙයක්. මේ ටීචර් සෙන්ටර්ඩ් ලර්නින් කියන එක එකක් විතරයි. කියන්නේ ටීච් ලෙස් ලර්න් මෝ. කියන්නේ අඩුවෙන් උගන්වනවා ළමයට වැඩියෙන් ඉගෙන ගන්න අරිනවා. ඒක තමයි අද අද අධ්‍යාපනයේ තියෙන ස්වභාවය වෙන්න ඕනේ. ඊළඟට ව්‍යාපෘති පදනම් කරගත්ත සමාජ සිත්වේගී අංශය දියුණු කරන අධ්‍යාපනය, ඒ වගේම පන්ති කාමරවල ඉතාම වැදගත් දෙයක් තමයි කතා කරන්න ළමයාට උගන්වන එක. දැන් සඳමාලි විශ්වවිද්‍යාලයේ අවුරුදු 40ක් සම්පූර්ණ කරනවා මගේ ජීවිතයේ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වශයෙන් හෙට අනිද්දම. එතකොට මම දකින්නේ පාසලේ ඉන්න කීර්තිමත්ම දක්ෂම ශිෂ්‍ය ටිකනේ විශ්වවිද්‍යාලයට එන්නේ. ඒ විශ්වවිද්‍යාලයට ඇවිදilla විශ්වවිද්‍යාල පන්ති කාමරයේ ඇතුළතදී ඒ ළමයි හරිම බියගුළු විදිහට තමයි පන්ති කාමරය ඇතුළතදී ඉගෙනීමේ ක්‍රියාවලිය දෙන්නේ. අපෙන් ප්‍රශ්නයක් අහන්නේ, ප්‍රශ්නයක් ඇහුවට කටට උත්තරේ දීලා ප්‍රශ්නයක් ඇහුවත් බිම බලාගෙන ඉන්නවා. පුළුවන් තරම් පන්ති කාමරේ පේලි 4-5ක් ඇරලා ඉඳ ගන්න බලන්නේ පසු අසුනුවල් වලදී. මේක ගෑනු ළමයින්ටත් වඩා මම දකින්නේ මේක පිරිමි ළමයි එක. දැන් කොහොම ඇත්තටම කියනවා නම් ශිෂ්‍යොත් එක්ක සුහද ගුරුවරුන්ත් එක්ක උනත් හැසිරෙන්නේ මේ විදියට. පාසල් අධ්‍යාපනයේදී වගේ අර මේ දණ්ඩණය ඉස්සරහට දාගෙන නැහෙනි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී හැත්තම බලන්නේ ළමයි එක හරි සුහදවයි ආචාර්යවරයා ඉන්නේ. එවැනි ආචාර්යවරයෙක් එක්කවත් අර ප්‍රශ්න කරන්නේ අහන දෙයට ඒක විචක්ෂණශීලීව විචාරශීලීව පන්ති කාමරය තුළ හැසිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒක තේරුම මොකක්ද? ඒකට හේතුව පන්ති කාමරය තුළ කතා කිරීමේ ආදර්ශය ශිෂ්‍යට ලැබිලා නැහැ. ඉතින් ඒක මේ අපේ අධ්‍යාපනයේ තියෙන දකින්න තියෙන අඩුපාඩුකම්. ඒ වගේම එකතු වී ඉගෙනීමේ උපාය මාර්ග. දැන් අපි එක විශ්වවිද්‍යාල මට්ටමේදී දෙනවා, අපි ගෲප් වර්ක් දෙනවා, එතන කියන සයිමන් දෙනවා, ගෲප් සයිමන්. දැන් එතනදිත් බලන්නේ පුළුවන් තරම් අර අනිත් එක්කෙනා කියලා කුණු වලින් එයා ගොඩ එන්න මිසක් එයාගේ දායකත්වය, එයාගේ කන්ට්‍රිබියුෂන් එක ගැන එයා අමතක කරනවා. ඉතින් අමතක කරනවනේ ඒක හිතාමතාම නොසලකා හරිනවා. ඉතින් ඒ වගේ දැන් අධ්‍යාපනයේක වැදගත් දේවල් අන්න හොඳ අධ්‍යාපනයක් කියන්නේ ඒ වගේම විමසන්න. මම ඉස්සෙල්ලක වගේ කතා කරන්නේ නැහැ, වගේම විමසීමක් කරන්න. ඇයි ඒක එහෙම වෙන්නේ කියලා කවුදක්වත් අහන්නේ නැහැ. දැන් අපි කියනවා අසවලා මෙහෙම කියලා තියෙනවා, මෙයා මෙහෙම කියලා තියෙනවා, මෙහෙමයි මේක ලංකාවට ඇප්ලයි කරනකොට මෙහෙමයි කියලා අපි කියලා දෙනකොට ඒක එහෙම නෙමෙයි මෙහෙම වෙන්න බැරිද කියලා කවුදක්වත් ශිෂ්‍ය අපෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම problem solving based education කියන එක. ඒ කියන්නේ ප්‍රශ්නයක් කොහොමද විසඳාගන්නේ? ප්‍රශ්නයක් විසඳගන්න බලන්නේ සාකච්ඡා කරන්න, පැහැදිලි කරන්න, විස්තර කරන්න, අන්න එහෙම දේවල් මිසක් මේක ප්‍රායෝගික ලෝකයට මේක ගියාම ඒක කොහොමද මේ ප්‍රශ්නයක් විසඳගන්නේ යොදාගන්නේ. දැන් එතකොට එහෙම දරුවට තමයි පුළුවන් වෙන්නේ රටේ ප්‍රශ්න විසඳන්න, රැකියාවේ ප්‍රශ්න විසඳගන්න, ඒ වගේම එයාගේ ආගේ ජීවිතේ ප්‍රශ්න විසඳ ගන්නත් පුළුවන් වෙන මේ ජීවිතය ගොඩනගන්නත් අධ්‍යාපනයේ ලොකු රුකුලක් දෙන්න එපාය. නැත්නම් ඒ අධ්‍යාපනයේ වැඩක් නැහැනේ, තමාව නිර්මාණය කරගන්න. එතකොට එවැනි දරුවෙක්ට තමයි අර හොඳට ප්‍රොබ්ලම් බේස්ඩ් ලර්නින් එන්වයර්න්මන්ට් කියලා කියන්නේ එකට ඒ පරිසරය හදුවා නම්, නිර්මාණය කරා නම්, එතකොට ළමයි දන්නවා ප්‍රශ්නයක් ආම දැන් ප්‍රශ්න විසඳගන්න බැරි නිසානේ ලෝකයේ සියදිවි නසා ගැනීම වලින් 7 වෙනි ස්ථානය ගත්ත රටක් ලංකාව. මේ අලුත්ම වාර්තාවල කියවෙන්නේ 7 වෙනි ස්ථානයේ අපි ඉන්නේ කියලා. ඒ තිරුව තමන්ට අනිත් මිනිස්යාගේ ප්‍රශ්න, රැකියා ස්ථානයේ ප්‍රශ්න, රටේ ප්‍රශ්න විසඳනවා තියා තමන්ගේවත් ප්‍රශ්න විසඳගන්න බෑ කියන එකයි එකකින් කියවෙන්නේ. ඉතින් ඒක හරිම නරක තත්ත්වයක්. මේවා තමයි හොඳ අධ්‍යාපනික ලක්ෂණ. 12 best teaching method කියලා ලෝකෙ පිළි අරන් තියෙනවා. එතකොට ඊයේ වගේම ඊළඟට තමා පෞද්ගලිකව අධ්‍යාපනය දෙන්න ඕන. දැන් කාටවත් මේක ගුරුවරයාට
දෙන්න පුළුවන් ප්‍රමාණය කියවීම තුලින් වෙන්න පුළුවන් අන්තර්ජාලය හැදෑරීම තමන් පුළුවන් තරම් අද හරි ප්‍රශ්නයක් විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ කියවන දරුවෝ නැහැ. අපේ කාලෙදී අපි හරියට කියෙව්වා. පොත් කියවලා සාහිත්‍ය ගවේෂණය කළා, ජීවිතය පිළිබඳ කතා කළා, වීර කතා කියෙව්වා, චරිත කතා කියෙව්වා. දැන් ඒ විදිහට කියවන ශිෂ්‍ය කියවීම කියන එක ශිෂ්‍යයන්ගෙන් පුළුවන් තරම් ඈත් වෙමින් යනවා. ඒගොල්ලන් අන්තර්ජාලයෙන් කියවන එක පොතක් කියවීමෙන් ලබන රසය ලබන්න බෑ. ඒ අත්දැකීම, ඒ ජීවන පරිණතිය, ඒ පරිකල්පන ශක්තිය නිර්මාණය වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ළමයින්ට පුළුවන් තරම් තමන්ගේ ගෙදර ඇතුළෙදිත් හැමතිස්සේම පාඩම් කරන්න කියනවට වඩා හොඳම දේ තමයි ඒගොල්ලෝ හොඳට පාඩම් කර. ඇත්තටම කියනවා අධ්‍යාපනයේ ප්‍රමුඛත්වය ගන්නවා ඉස්සර අපි පොත්පත් කියවන ළමයා, ශිෂ්‍යයා. ඉතින් ඒක නිසා තමන්ම පර්සනලයිස්ඩ් ලර්නින් කියන සංකල්පය ළමයින්ට ලබා දෙන එක හරිම වැදගත් දෙයක් ලෙස මම නම් දකිනවා. ඉතින් මේ ටික තමයි ඇත්තම කියනවා හොඳම මේ ටීචින් මෙතඩ් එක ප්‍රතිත්‍රික විදිහට. එහෙමත් නැත්නම් පාසල් අධ්‍යාපනයක තියෙන්න ඕන කොටස් විදිහට, එහෙමත් නැත්නම් සංකල්ප විදිහට අපිට හඳුනගන්න පුළුවන්. අපි අද කතා බහ කරමින් ඉන්නේ දරුවන්ට නියම අධ්‍යාපනයක්, පීඩාවක් නොවන්නට අධ්‍යාපන රටාවක් ක්‍රමවේදයක් කොහොමද දරුවන්ට අපි නිර්මාණය කරලා දෙන්නේ. අපි අපේ යුතුකම වගකීම මොකද්ද ඒ පරිසරය නිර්මාණය කිරීම උදෙසා අද කතා බහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මිය සමග. ඔබට පුළුවන් ඔබේ අදහස් අපිට කියන්න 011 700 2676. හොඳයි, අපි අධ්‍යාපන ක්‍රමවේදයන් ගැන වෙනත් රටවල අධ්‍යාපන ක්‍රමවේදයන් ගැන, එතකොට අපි දැන් අපේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ දරුවන්ට ලබා දෙන අධ්‍යාපන පරිසරික තත්ත්වයන් ගැන බොහෝ දේ කතා කළා. එතකොට අපි දැන් ගොඩාක් වෙලාවට ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමියනි දකින්නේ ඉංජිනේරුවෙක් වෙන්න, නීතිඥවරයෙක් වෙන්න, වෛද්‍යවරයෙක් වෙන්න, අර ඒ වගේ අපේ රටේ තියෙනවා ඉස්සර ඉඳන්ම අපිට තාමත් කනට ඇහෙන්නේ කවුරු වගේ වෙන්නද කැමති, අර ඒ වගේ දැන් දෙමාපියන්ට උනත් තියෙනවා මගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න, ඉංජිනේරුවෙක් කරන්න, නීතිඥවරයෙක් කරන්න, අර ඒ වගේ මූලික අර හතරක් පහක් අල්ලගෙන, ඒ කියන්නේ පරම්පරා ගණනාවක ඉඳලා අපේ රටේ අධ්‍යාපනයේ මූලිකකට ගන්න, අධ්‍යාපනයේ අරමුණු කරගන්නේ දෙමාපියෝ උනත් ඉලක්ක කරගන්නේ තමාගේ දරුවව යොමු කරන්න, මේ කියන අර හතරක් පහක් විශේෂ කාරණා වෙනුවෙන් විතරයි. එතකොට ඔබතුමිය මානව ශාස්ත්‍ර හා මේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 40 වසරක් සමරනවා. මේ තව කීප දවසක් යනකොට ඔබතුමිය 40 වසරක් සම්පූර්ණ කරනවා මේ වගේ දරුවන් එක ගනුදෙනු කරලා. එතකොට ඔබතුමියට එහෙම දහස් ගාණක් දරුවෝ මුණ ගැහෙන්නේ නැති, එහෙම අරමුණු ඉලක්ක අරගෙන ආපු දෙමව්පියෝ දහස් ගාණක් ඔබට මුණ ගැහෙන්නේ නැති. එතකොට මේ එළියට ගිය දරුවෝ දැන් ඔබට කතා කරනවත් ඇති, දැන් මේ වෙනකොට රැකියා කරනවා ඇති, ඔවුන්ගේ ජීවිත සාර්ථකත්වය ගැන කතා කරනවා ඇති, රටක් විදිහට දියුණු වෙන්න, සාර්ථක වෙන්න සහ සංවර්ධිත රටක් විදිහට ඒ හා සම්බන්ධව කතා කිරීම වගේම කෙනෙක් විදිහට සාර්ථක වෙන සංවර්ධනය වෙන්න, ඔය කියන අර මූලික මේ ප්‍රධාන විෂය කාරණා හතරක් පහක් අල්ලගෙන අපිට ජීවිතේ දිනන්න පුළුවන්ද? මේ සඳමාලි, රටක් සංවර්ධනය කෙරෙන්න නම් රටක හැම අංශයකම සමබරතාවයකින් ඉදිරි ගමනක් තියෙන්නට ඕන. දැන් ඕක 20-25 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදීත් අපේ රටේ අධ්‍යාපන බලධාරීන් මූලිකත්වයේ දුන්නේ STEM අධ්‍යාපනයට. STEM අධ්‍යාපනය කියලා කියන්නේ සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින්, මැතමැටික්ස්. එතකොට දැන් මේ බලන්න සයන්ස්, ටෙක්නොලොජි, ඉංජිනේරින් කියන තුනම ඇවිදින්න මේ විද්‍යාත්මක විද්‍යාව පදනම් කරගත්ත මේ අධ්‍යාපන ශාස්ත්‍රය. එතකොට කලමනාකරණයත් මේකට සම්බන්ධ කරගන්න. එතකොට මේ හතරෙන් විතරක් විද්‍යාවෙන්, එතනින් ගැඹුරු තාක්ෂණයෙන්, ඉංජිනේරු විද්‍යාවෙන් සහ කලමනාකරණයෙන් පමණක් රටක් සංවර්ධනය වෙන්නේ නැහැ. අද ලෝකය ගන්නේ හැම විදිහකම මානව සම්පත සංවර්ධනය කරපු සමාජයක් තමයි සමබර සමාජයක් විදිහට දකින්නේ. එතකොට මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාවන් වලින් මිනිසුන්ගේ වැඩි වශයෙන්ම
චිත්තවේගී සහ භාවමය අංශය වැඩි දියුණු කරනවා. එහෙමත් නැත්නම් කියනවා නම් ඒගොල්ලන් ඒ පැත්තෙන් තියෙන දැනුම සංවර්ධනය කිරීමක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ අනුව ගත්තාම අර එක පැත්තකට බර වෙච්ච දැන් ඕක තමයි අපේ අධ්‍යාපන බලධාරීන් හැමදාම කළේ. ලෝකේ විය ඒ වෙලාවට මොකක්ද ලෝකේ තියෙන වැඩි කතා බහ මොකක්ද ඒ කතා බහ කරන පැත්තටම එතකොට අංශක 360කට හැරෙනවා. හැරිලා ඒක ගැන ඒවා වැඩි දියුණු කරන්න මේ සමාජයේ තියෙන මේ කතිකා නිර්මාණය කරනවා. ඒ වගේම ජාතික ධනින් විශාල ප්‍රමාණයක් වැය කරනවා. අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. එහෙම කරන්න හොඳ නැහැ. විශ්වවිද්‍යාලයක් කියලා කියන්නේ මුළු විශ්වයම ගැන උගන්වන තැනක්. ඒතර විශ්වවිද්‍යාලයක එක විද්‍යාව තාක්ෂණික පීඨය එහෙමත් නැත්නම් ඉංජිනේරු පීඨය කළමනාකරණ පීඨය විතරක් ඒවෑන් එළියට එන උපාධිධාරීන්ව පමණක් සංවර්ධනය කළා. රටකට ඕන සියලුම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බෑ ඒගොල්ලෝ ලව්. ඒක නිසා එක දෙයක් පැහැදිලිවම අධ්‍යාපන බලධාරීන් අපේ රටේ තේරුම් ගන්න ඕනේ සමබර අධ්‍යාපනයක් දරුවන්ට ලැබෙන්න ඕනේ. ඉංජිනේරු ශිෂ්‍යයාටත් විද්‍යාව හදාරන ශිෂ්‍යයාටත් මානව ශාස්ත්‍ර ගැන යම්කිසි දැනුමක් තියෙන්න ඕන. එහෙමත් නැත්නම් සමාජීය විද්‍යාවන් ගැන දැනුමක් තියෙන්න ඕනේ. ඒ වගේම සමාජීය විද්‍යාවන් සහ මානව ශාස්ත්‍ර ඒ උපාධිධාරීන්ට ඒ අධ්‍යාපනයේ ලබන කණ්ඩායම් වලටත් රටේ වගකිව යුතු පුරවැසියන් විදිහට තමන්ගේ රැකියාව කරගෙන යන වෘත්තීමය තත්ත්වයන් ඒ අංශයෙන් රටට දායකත්වයක් කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්නට ඕන. ඉතින් ඒක හරිම වැදගත්. ලෝකයේ අනිකුත් දියුණු රටවල් ගත්තයින් පස්සේ මේ தත්ත්වය දකින්න ලැබෙන. දැන් ඒක ඇමරිකාව ගත්තයින් පස්සේ දැන් ඇමරිකාව තාක්ෂණයෙන් ගත්තාම ගොඩක් ඉහළ තියෙන රටක්. එතකොට පරිගණක විද්‍යාව බොහොම ඉහළ තැනකට ඇවිදිලා තියෙනවා. එතකොට පරිගණක විද්‍යාවේ විශාල වැඩ සම්භාරයක් සිද්ධ කරපු ඇපල් සමාගම් වගේ සමාගම් ගත්තාම එතනදී ඔය ඒගොල්ලෝ සමහරක් වෙලාවට ඒගොල්ලන්ගේ මේ ඒ ආයතන දියුණු කරන්න ගන්නේ විශේෂයෙන්ම මූලිකත්වය දෙනවා ඒගොල්ලෝ මේ ආර්ට්ස් උපාධිධාරීන්ට. එහෙමත් නැත්නම් මේ ශාස්ත්‍රීය පැත්තෙන් ඉගෙන ගත්තා අයින්ට. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ටගේ නිර්මාණශීලීත්වය ක්‍රියේටිවිටි කියලා කියන එක ඒගොල්ලන්ට යමක් මවා ගැනීමට තියෙන හැකියාව අපි හිතනවට වඩා ගොඩක් වෙනස් කියලා. ඒක හරිම ලස්සනට මේ විද්‍යාවටත් උපයෝගී කරගන්න පුළුවන් කියලා හිතනවා. ඉතින් අන්න ඒ විදිහට වෘත්තීමය පැත්ත දියුණු වෙන්න ඕනි රටක. ඒක හරිම වැදගත් දෙයක්. දැන් අපේ වෘත්තීමය අංශයන් වලට කිසිම විදිහක ඒක ගැන අපේ දෙමව්පියන් අතර කතිකාවක් නැහැ. ඒකට හේතුව ඒ සඳහා ඒකේ තියෙන උපයෝගීතාවය පිළිබඳව අවබෝධ කර දෙන්න ඒ ආයතන රාජ්‍ය බලධාරීන් සමත් වෙලා නැහැ. දැන් අපි සඳමාලි මමයි කතා කර කර හිටියේ වෘත්ති අධ්‍යාපනයට විශ්වවිද්‍යාලයක් වෙන් කරලා තියෙනවා. ඒ විශ්වවිද්‍යාලේ විශාල වැඩ කොටසක් කරනවා. ඒ වැඩ කොටස ගැන සාමාන්‍ය සමාජයට ඒ තරම් අවබෝධයක් නැහැ. ඉතින් එහෙම වෙන්නේ ඇයි? එහෙම බෑ. රටක් දියුණු වෙන්න නම් හැම පැත්තක්ම දැන් වෘත්තීය විශ්වවිද්‍යාලයකින් කෙරෙන කාර්යභාරය සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයන් අතින් සිදු වෙන්නේ නැහැ. ඒතර සම්ප්‍රදායික විශ්වවිද්‍යාලත් අවශ්‍යයි, වෘත්තිමය විශ්වවිද්‍යාලයත් අවශ්‍යයි. ඒ වගේම විද්‍යාව තාක්ෂණයේ ඉංජිනේරු විද්‍යාවත් ඒ විෂයනුත් අවශ්‍යයි. ඒ වගේම මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යාවන් කියන විෂයනුත් අවශ්‍යයි. එතකොට තමයි සමබර සමාජයක් නිර්මාණය වෙන්නේ. හොඳයි, අපිට අවසර දෙන තවත් විරාමයකට යන්න. අපි කතා කරමින් ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජයතිලක මහත්මිය සමග. විරාමයෙන් අනතුරු අපි සාකච්ඡාව ඉදිරිපත් කරමු. දරුවන්ට පීඩාවක් නොවන්නට අධ්‍යාපනය ලබා දීම, ඒ වගේම රටක් විදිහට මේ අධ්‍යාපන ක්‍රමවේදයන් වල වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ කොහොමද? එතනින් එහාට ගිහිල්ලා ලෝකයේ රටවල් ගත්තහම ඒ අධ්‍යාපන ක්‍රමවේදයන් එක අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදයේ සසඳලා, ඒ වගේම ජාත්‍යන්තර අධ්‍යාපනයේ දරුවෙකුට ලබා දෙනවා නම් ඒකේ තියෙන වටිනාකම අපි බොහෝ දේ කතා කළා. මෙතනින් එහාට තවත් මිනිත්තු කිහිපයක් තියෙන අපේ වැඩසටහනේ අවසාන මිනිත්තු කිහිපේ ඉන්නේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමියනි, අපිට අපේ දරුවන්ටත්, ඒ කියන්නේ ලංකාවේ දරුවන්ට හොඳම අධ්‍යාපනයක් ලබා දෙන්න
ඔබ වැනි මහාචාර්යවරු ආචාර්යවරු අපේ රටේ ගුරුවරු දෙමාපියෝ සමාජයක් නැත්නම් සමාජ සංවිධාන නොයෙකුත් තැන්වල කතා බහ කරනවා අපි දකිනවා. හැබැයි ඒ කතාව තවදුරටත් කතා බහ කරින්මින්ම යනවට වඩා අපිට හිතෙන්නේ යම් ප්‍රායෝගික කතාවක් එන්න ඕන ඉස්සරහට අපේ දරුවන්ට ඔය කියන හොඳම පාසල් හොඳම අධ්‍යාපන රටාවක් ලබා දීමේ වගකීම තියෙන්නේ ඇත්තටම වැඩිහිටි පරම්පරාව විදිහට අපිට සහ රජයට. ඉතින් ඒ නිසා ඒ වෙනුවෙන් වෙනස්කම් විය යුතු නම් කොතන හරි ඔබට යෝජනාවක් තියෙනවද ඔබ හඳුනාගත් ඔබ කියවාගත් පරිදි අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුල? ඔව් සඳමාලි, මෙහෙමයි. සමස්තයක් විදිහට අර අධ්‍යාපනයේ තියෙන ගුණාත්මක පැත්ත අපි වැඩි දියුණු කරන්න ඕන. ඒ කියන්නේ ලෝකේ යන විදිය මොකක්ද? ඒ විතරක් නෙවෙයි අපේ ආර්ථික සංවර්ධනය. අපේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අධ්‍යාපනය අපි කියන එකට ඉංග්‍රීසියෙන් ලස්සන වචන තමයි align කරනවා කියලා. කියන්නේ අපි දැන් අපි බලාපොරොත්තු වෙනවා නම් මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඉදිරිය අවුරුදු මෙච්චරක් කාලයක ඇතුළතදී සංචාරක මෙච්චරක් රටට ගෙන්න ගන්න අවශ්‍යයි කියලා අපි හිතනවා නම් අධ්‍යාපනයත් ඒක අනුව ලයින් වෙන්න ඕන. ඒතකොට අධ්‍යාපනයේ ඒකට අවශ්‍ය මේ පුරවැසියෝ එහෙමත් නැත්නම් ඒකට අවශ්‍ය සේවක පිරිස බිහි කරන්නේ. ඒක බිහි කරන්නේ නැත්නම් අර ආර්ථික ක්‍රියාවලිය ඒ කියන්නේ ඒ ආර්ථික ඉලක්කයන් සපුරා ගන්න බැරි වෙනවා. ඉතින් හැම තිස්සෙම ආර්ථික ඉලක්කත් එක්කලා අධ්‍යාපනීය ඉලක්ක එකට එක සමගාමී ගමනක් යන්න ඕන. ඒකින්ද අර ගුණාත්මක වටිනාකම අධ්‍යාපනයේ වැඩි දියුණු වෙන්නට ඕන. ඊළඟට අර ඒකම එතකොට මොකක්ද වෙන්නේ? අර මිස්මැච් කතන්දරේ ගැළපෙන්නේ නැහැ. රටට ගැළපෙන්නේ නැති මේ පිරිස් අධ්‍යාපනයේ බිහි කරන්නේ කියන චෝදනාව අන්න එතනදී අපිට අවම කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් අපි අධ්‍යාපන බලධාරීන් රජයේ ප්‍රතිපත්ති සම්පාදකයන් එක්කලා එකට එකහු වෙලා මේ ගමන යන්න ඕන. එහෙම නැතුව තනි තනියෙන් ගමනක් යන්න ගිහිල්ලා තමයි ඇත්තම කියන මේ අවුරුදු 70 ගානක් තිස්සේ අපි වල්මත් වෙලා තියෙන්නේ. ඒක ඒ වැරද්ද අපි නිවැරදි කරගන්න ඕන. ඒ වගේම හැම තිස්සෙම අධ්‍යාපනයේ යෙදෙන විශේෂයෙන්ම ගුරුවරුන් වගේ අයන්ට නිරන්තරයෙන්ම ඒගොල්ලන්ගේ සේවා ඵලදායිත්වය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය පුහුණුව ලබා දෙන්නට ඕන. ඒක ඉතාම වැදගත් දෙයක් තමයි. ඒ පුහුණු කඩි ඒවා කෙටි කාලීන පුහුණු වෙන්න පුළුවන්, දිගු කාලීන පුහුණු වෙන්න පුළුවන්. නිරන්තරයෙන් මේගොල්ලන්ව අධ්‍යාපනයේ අරමුණ සඳහා ඒ අරමුණු සඵල කර ගැනීමට පුළුවන් විදිහේ ඵලදායිත්වයක් වර්ධනය වෙන්න අවශ්‍ය වෙන පුහුණුව, ගුරු පුහුණුව ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම කාර්යක්ෂම පරිපාලනයක් බිහි වෙන්නට ඕන. ඒක හරිම වැදගත් දේ වෙනවා. අධ්‍යාපනයේ එක චෝදනාවක් තමයි ලංකාවේ අධ්‍යාපනයේ තියෙන ඉන්එෆිෂන්ට් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක. පාසල් මට්ටමේ, පාසල් මෙහෙවන අමාත්‍යාංශ මට්ටමේ, දෙපාර්තමේන්තු මට්ටමේ ඒ කාර්යක්ෂමතාවය ඒ බලධාරීන්ගේ ඉහළ නැංවෙන්නට ඕන. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට පාසල්වල තියෙන යටිතල පහසුකම් වැඩි කරන්නට ඕනේ. ඒක නම් අත්‍යවශ්‍යම දෙයක් තමයි. රජයට පුළුවන් ගොඩනැගිලි වැඩි දියුණු කරලා ඒ වගේම තියෙන පහසුකම් වැඩි දියුණු කරලා තියෙන ඉස්කෝලවල තියෙන අඩුපාඩු බලලා ඒ යටිතල පහසුකම් නම් වාලීමක් අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම දුෂ්කර පාසල්වල උගන්වන ගුරුවරුන්ට විශේෂ මොකක් හරි වරප්‍රසාද ලැබලා දීලා සමහර විට රැකියාව සඳහා දෙන වැටුප් ප්‍රමාණය වෙන්න පුළුවන්. ඒ ඇරුණෙන් පස්සේ වෙනත් විදිහේ ඉන්සෙන්ටිව්ස් කියලා කියන්නේ වෙන විදිහේ වරප්‍රසාද ඒගොල්ලන්ට පුළුවන් තරම් ලැබලා දීලා ඒ වාසි ලැබලා ඒගොල්ලන්ව ඒ ප්‍රදේශවල රැකියාව කරන්න ඒගොල්ලන්ට යම්කිසි විදිහේ දිරියක් ඇති කරන විදිහේ වැඩපිළිවෙලක් ගෙනියන්නට ඕන. ඒතර පාසල්වල තියෙන මේ අසමතුලිතතාවය, පාසල්වල තියෙන මේ හැම පාසලක්ම සමානයි කියන හැඟීම මිනිස්සුන්ට දැනෙන ආකාරයට පාසල්වල තියෙන මේ අඩු පහසුකම් තියෙන පාසල්වලට පහසුකම් නිර්මාණය කරන එක අත්‍යවශ්‍ය වෙනවා.
ඉතින් මේ කාර්යයන් ටික ඔක්කොම කළා ලෝකේ නූතන ලෝකයට ගැලපෙන ආකාරයට අධ්‍යාපනයේ සලසනකොට පුද්ගලයාගේ විතරක් නෙමෙයි රටේ අනාගතයේ තනන අධ්‍යාපනයක්. ඒ වගේම පුද්ගලයාගේ අනන්‍යතාවය විතරක් නෙමෙයි රටේ අනන්‍යතාවයත් නිර්මාණය කරන අධ්‍යාපනයක් සඳහා තමයි මං හිතන්නේ අපි රටක් වශයෙන් අන්න එතනට තමයි යන්න ඕන. ඉතින් එතනට යන්න ඇත්තම කියනවනේ ලොකු සැලැස්මකට අනුව එතනට යන්න ඕනේ. දැන් අවුරුදු 70 ගානක් තිස්සේ අපි නිදහස් අධ්‍යාපනය දුන්නා. ඒ නිදහස් අධ්‍යාපනයේදී අපි රජයේ පාසල් පද්ධතියක් නිර්මාණය කරා. ඒ පාසල්වල මුදල් අය කරන්නේ නැහැ. එතනින් ගියන් පස්සේ ළමයින්ට ගොඩාක් පහසුකම් පොත්පත් පහසුකම් දුන්නා. එතනින් ගියන් පස්සේ ඇඳුම් පැළඳුම් පහසුකම් දුන්නා. නොයෙකුත් විදිහට අපි නිකන් දෙනවා දේවල්. ඒ නිකන් දීපු දේවල් වලින් පසහැරලා බැලුවාම ඒ වැය කරපු මුදලට සරලන ආකාරයට අපි ප්‍රතිලාභයක් ගත්තද කියන එක ප්‍රශ්නයක්. නිකම්ම නිකන් හැමදේම දෙනවට වඩා නිකන් දිය යුතු දේ දිය යුතු කෙනාට දීලා පුළුවන් තරම් ඇති හැකියාව වෙනුවට හැකියාවක් නැති අය සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් පුළුවන් තරම් නිර්මාණය කරගෙන මේ ගමන ගියොතින් අපිට පුළුවන් වෙනවා මං හිතන්නේ මේ හොඳ අධ්‍යාපනයකට යන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනි අධ්‍යාපනය කියන්නේ දරුවන් පිට උහුලන්න බැරි බරක් පැටවීම නෙමෙයි. ඒක නෙමෙයි අධ්‍යාපනයේ ජීවිතේ. ළමයාට බොහොම සැහැල්ලුවෙන් ළමයාව සංවර්ධනය වෙන ආකාරයට ළමයාට දැනෙනවා නම් පාසල් අධ්‍යාපනය තුළින් මම යමක් ඉගෙන ගත්තා, මට යමක් දැනෙනවා, මම දැන් ඉස්සලට වඩා ආකල්පමය වශයෙන් වෙනස් පුද්ගලෙක්, ආකල්පමය වශයෙන් සංවර්ධනය වෙලා තිනවා, මට දැනුම තියෙනවා, මට දැන් වැඩක් කරගන්න පුළුවන්, මගේ හැකියාව දැන් දියුණු වෙලා තියෙනවා කියලා අන්න ඒක තමයි අධ්‍යාපනයක ප්‍රධාන පරමාර්ථය වෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ. එවැනි අධ්‍යාපනයකට තමයි පුළුවන් වෙන්නේ අනාගතයේ තනන අධ්‍යාපනයක් නිර්මාණය කරන්න. එහෙමත් නැත්නම් අනන්‍යතාවයක් රටට අනන්‍යතාවයක් හිමි අධ්‍යාපන නිර්මාණය කරන අධ්‍යාපනයක් බවට පත් වෙන්නේ තෙවැනි අධ්‍යාපනයක් තුළින් වෙනවා. හොඳයි, අපි දරුවන්ට පීඩාවක් නොවන අධ්‍යාපන රටාවක්, ඒ වගේම රටක් විදිහට සංවර්ධිත රටක් විදිහට ලෝකයේ පිළිගත් රටක් විදිහට ලෝකයේ ඉස්සරහා පරාජය නොවුණු රටක් විදිහට අපි අභිමානයෙන් කතා කරන්න පුළුවන් අනාගතයක් තැනීම උදෙසා කොයි විදිහට අපේ රටේ අධ්‍යාපන රටාව වෙනස් විය යුතුද අද කතා බහ අපි මේ හා සම්බන්ධවයි ඔබට අරගෙන ආවේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යනාංශයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය යසාංජලි දේවිකා ජය තිලක මහත්මියට බොහොම ස්තුතියි පැමිණියට. ඔබට සුවදායි ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. දිගටම VFM සමග රැඳී සිටින්න කියලා බොහොම ආදරෙන් ඔබට ආරාධනා කරනවා. ඒත් එක්කම VFM YouTube නාලිකාව ඔස්සේ ඔබට පුළුවන් මේ වැඩසටහනට නැවත සවන් දෙන්න. අපි මේ මතක් කිරීමත් කරන ගමන් අදට සමුගෙන යන්නයි සූදානම්. අපි නැවත කතා මිනිස්ත්‍රියෙන් මුණගැහෙන්නේ ලබන සඳුදා උදේ 9:00ට. ඔබට සුබ දවසක්.